I'm <laughs> sorry. වා අත್්‍රගචන්තු දේවතා සද්ධම්මං මනිරජසಸුනන්තුು සදගමොක්කද. දම්ම සවනකාලු අයං බදංතා දම්ම සවනකාලු අයං බදංත දම්මස්සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස් සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥානාලි කාවතුලින් ලෝකය පුරහා විසිරුවා හරින ධර්මදේශනාතරින් එක් ධර්මදේශනයක් සඳහා පින්බරදායකත්්‍යය. හනුවර ලෙව්ල පදිංචි පරාක්‍රම ඒනායක බණ්ඩාර මහත්තා සහ ස්වර්රණා එකනායක මහත්මිය විසින්. සදැහැති දායකත්වය දරා තිබෙනවා දෙපාර්ශයම පරලෝසපත් දයාබර දෙමවපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් නෑදෑ හිතමිත්‍රාදීන්ටත්ම මුතුම් ධර්මදාානයෙන් ජනිතවන්නාාව වූ පුුණකුසලය අනුමෝදන්වී සසරදුක් කෙලවරවී උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මෙම කුසල් හේතු ආසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. තවද ශජීවත්ත සිටින පෞලේසිියලම සහෝදර සහෝදරියන්ටත් දරමුණුබරන්ටත් සියලම ඥාති මිත්‍රාදීන්ට සකළ ලෝකවාසීන්ටත් මෙම කුසල් අනුමෝදන් වී නිදුක් නිරෝගි චිරචීවනය සැල සේවා. ගෞරවනීය දේශකයනන් වහන්සේට නිදුක් නිරෝගි චිරචීවනය ලැබේවා. ්‍රාර්ථීනීය බෝධියයකින් නඋතු වූ නිර්වාණා උබෝධය පිණිසත් මෙමකු සැලශක්තිය හේතුව ආශනාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ති ප්‍රාර්ථනාවන් මුදුන් පත්කර ගැනීම පිණිස ධර්ම ශ්‍රවනමය පංකම් හා ධර්ම දේශනාමය පිංකම. ධර්මදානමය පංකම. නිවනට උපනිශ්‍රය වෙන ධර්මදේශනාවක් සිද්ධ කරන්නේ. මකද අපි සස ඕන තරං සසරට බනහලා තියනම් මේට කලින්නුත් ආත්ම භවල අපි සසරට බන ඇහ්වා නිවනටත් වනහල ඇති නමුත් අපි ඒ අහපු බණ ඒ අනුවම ඒ මාර්ගයට බැසගත් තනං පිළිවෙතට පිළිවෙතේ පිහිටියනම් ධර්මානු ධර්ම ප්‍රතිපත්ති. අපි නිවැරදිව යදුනනං අපිට මේ දුක්්ටික මිට බොහෝ කාලයකට කලින් නිමාවට පත්කරගන්ඩ ඉඩ තිබුණ. නමුත් එහෙම වනේ නැත්ති අපිටට තවදුරටත් කෙලෙස් ඉතිරිව තියෙන නිසා. එස්සිත කෙලෙස්න සිත අපිරසිදු කරන සිත දෂයක. කරන්න ධර්මයන් තවදුරටත් සිත තුළ ක්‍රාත්මක වෙච්ච නිසා අපට තවත් භවයකට උරුමකම් කියන්න සිද්ධ වනා. ඒ වර්තමාන භවය. ේ නිසා වර්තමාන භව අපිේ ප්‍රෝචනය ගත්තේ නැත්තං නිවැරදිව පිළිවෙතේ පිහිටිය නැත්තංඒ මාර්ගය ආර්්‍යෂ්ඨාංගික මාර්ගය නිවැරදිව අනුගමනයක් කළේ නැත්තං ර්තමාන භවයත් අපට මග හැරෙනවා මේ දියලු දුක් අවසන් කර ගැනීම සඳහා. එනිසා මංගොඩාක් දුරට බණ කියන්න නිවනට සසරට බණ කියන මංගොඩාක් අඩුයි නිවනට බණ කියන්නේ මොකද අපට අනිකු සියලු දේවල් අතීත ආත්මභවවල ලැබනත් අපට නිවන්දකින්න ලැබනේ නැති නිසා ඒ ඉතාමත්ම නිවැරදි පරම සුවය නිසා එ සුවය නිර්වාණ සුවය නිවන්සුවයේ විඳින්නට ඉඩකඩ නොලබුණු නිසා වර්තමාන භවේ හෝ එ නිවන්සුවය විඳින්නට. අපි සිය සියලු දෙනාගේම කැමැත්ත. ආසාවතිීන. ආසාාවත් තිබුණට කැමැත්ත තිබනට වර්තමාන භවයේ නිවන්දකින්ට අවශ්‍ය කරන මග නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන හිටියොත් තමයි අපට නිවන්දකින්න ලේසිවෙන්නේ. තථගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන හයේ නිරෝධය නිවනයි. ආයතන හයේ නිරෝධය නිවනයි. එනම් අපි දන්නවා ආයතන හයක් අපේ මේ අභ්‍යහන්තර ශරීරය තුළ ක්‍රාත්මක වෙනවා. බාහිර ආයතන ගැටලුවක් නෑ දැම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව. සාරිපුත්ත හාමුදුරුව මොගගල්ලාන මහාරාතන් වහන්ස ආනන්ද හාමුදුරු එතුළු අසූම ශ්‍රාවකයන් වහන්සේල කෝඩි ප්‍රකෝඩි ගණනක් මේ සම්බුද්ධ ශාශසනය මේ වෙන කොටත් නිවන් දැක්ක. එනං අපි නිවන් නොදැක්කේ මේ ආයතන හය පිළිබඳව අප තාම නිවැරදිව අවබෝධ කරගත්තේ නැති නිසා. ආයතන හයට්ටම අපි කැමති වුණු නිසා. ප්‍රිය කරපු නිසා ආසකරපු නිසා. එනං මේ ආයතන හය පිළිබඳව අපි නිවැරදිව දැනෙන නිවැරදිව දැකගෙන සි දුක්ටික අවසන් කරන්නේ කොහොමද කියන කාරණය බෞද්ධ දර්ශනය අනුව තේරුම් ගත යුතුව වෙනවා. ඇස ්‍රැකන චක්කායොතනය.ස ඇසේ පැවැත්ම සඳහා මෙච්චර කාලයක් ක්‍රියාත්මක වුනත් ඇසේ නොපැවැත්ම සඳහා අපි ක්‍රියාත්මක වනාද කියන එක නැවත හිතන්ලුවනි. පැවත්ම සඳහම තමයි අප මෙච්චර කාලයක් ක්‍රියාත්මක වුණේ ගැන අතීත බහවල අනත ප්‍රමාණ කෝටි ප්‍රකෝටික් අතීත බහවල අපි මේ ඇස්ස මනත් චක්කා ඇතනය මනත චක්කු ඉන්ද්‍රිය චක්කු දවාාරයඒ අධවශයෙන් අප කතා කරන මෙ ආයතනය පිළිබඳව නිවැරදිව දැනගත්ත ද නිවැරදිව දැකගත්තද. තතාාගතයන් වහන්ස දේශනා කරන්න මේ ආයතනහායේ නිරෝධය නිවනහැටියට අයතනහයේම රෝයවනයි ආයතනහාය නිරුද්ධනං එතනින් ඉදිරියට ක්‍රියාත්මක වෙන කිසිම ධර්මයක් ක්‍රියාත්මකවෙන්න ඉන්නේඒ ඇනිබාහිර රූපයක් ගැටෙන්නේ නෑ සෝතා අතනයට ගත්ත සබ්ද්‍යයක් ගැටින්නේෙත් නේ ගානායතනය හෙවත් නාශේගත්තුොත් ගඳ සුවඳක් ගැටෙන්න්නේෙත්නේ මොකද ඒකෙ ප්‍රවෘතියක් පැවැත්මක් තිබුණොත් විතරයි ඒ බාහිර දේවල් ඒ ආයතනෙක්ක සම්බන්ධවෙන්නේ. රස්සය සම්බන්ධ වෙන්ඩනං ජිවායතනය දිව තියෙන්ඩමෝනි. ශරීරය තියෙන්න්ඩමෝනි ශීතවෂ්ණ දෙක දැනගැන්ට. මනායතනය එන මනා අයත්තනේගේ සියලුදේ දැනගන්න පුළ තර මේ ආයතන හයේම නොපැවැත්ම නිවන හැටියට බුදුරජාන් වහන්ස දේශනා කරන මේ කායතනයක් ෝ යම්කිසි තැනක පවතිනවනං ක්‍රියාත්මක වෙනවානං වැඩෙනවන නිවන නෙමීඒ නිවන්ම ගැනමිඒ අන්මගක් එ වෙන මගක් පිළිබඳව දේශනා ඒ පිළිබන්දව කරුණුකාරණා ප්‍රකාශ කරන ශාස්තෘන් වහන්සේ අනන්තවත් ලෝක ඉන්නවා. නමුත් ඒ තුළ අපට පැහැදිලිවෙන්නේ අපට තේරෙනවා මේ ඇස කන නාශ්‍ය දිව ශරීරය සිත කියන මේ ආර්තන හය ප්‍රවෘත්තිය දුකක් කියන කාරණය අපට දැම් වැටහෙනවා. ඒ වැටහෙන නිසා අපි කල්පනා කරණ්ඩෝන ෙනම් මෙයා අයතනහයි නොපැවත්ම තමයි සැප කියෙනෙක්. මනායතනවත් පවතින්ඩබේ. පැවතුනොත් එතනතියන්නේ සසර එතනතියන්නේ ප්‍රවෘතිය. ප්‍රවෘතියක්කයන් එතන නියතවස්සයෙන්ම ජරාමරණයකට උරුමකම් කියන. මනායතනය පැවතුනත්. රූපායතනය පැවතුනත් නියතවස්සේ දුකට උරුමකම් කියීනවා. මනාඇතන තකොට ඇස පැවතුන දුකට උරුමකම් කියන්නේ. ඒ කොහොමද. ඒ නිසා අපි ඇසේ ප්‍රවෘත්තිය නැවත්වය යුතුයි. කොහොමද එසේ ප්‍රවෘත්තිය නවත්තන්නේ. දැඟ හැ ක අපට ලැබිල තිීනවාන. ඒ ලැිච් හැපිඩිබඳු අපි නිවැරදිව පරීක්ෂා කරල බලනු. පරීක්ෂා කරල බලලා, හි තියන චන්දරාගෙහෙවත් ්‍රෘෂ්ණාවහෙවත් ඇල්මහෙවත් බැඳීම අපි අයිංකරගණ්ඩ ඕනනි. ඒ තුළ තමයි නැවත්ත නොපැවත්ම වෙන්නේ. අපි මේ චක්කායතනය ඇස්සහෙවත් ඒ චක්කු ද්වාරයට අපි ඇලුම් කරනතාකල් ලාස කරනතාකල් ප්‍රියකරනතාකල් නැවත නැවත එක ලැබෙනම්. එනම් මේක් සඳහා නොපැවැත්ම සඳහ කොහොමද ක්‍රාත්මක වී යුත්තේ. අපි ඒක බලනවා ඇස මොනවෑන්ද හැදිල තියෙන්නේ කියලාි පළමින් දැනගන්න ඕනේ දැකගන්න ඕන. තර අපි මීට කලින් දේශනා කල්ලා දේශනා තුල ඔය ඇත්තු මේ ධර්මය දැන් හොඳට අහල තියෙනවා හොඳට ශ්‍රවණය කරලා තියෙනවා දැයි පිළිබන්ධවොල්ලො ලොකු අවබෝධයක් තියෙනවා. ඇස හෙවත් චක්කු ද්වාර්ය හෙවත් චක්කා යොතැනය කියන්නේ සතරමහ දහතුන්ගේ ක්‍රියාවලියක් එක දැන් දන්නවා නැවත නැවත නොකිවත් ඒ එක දැන් හොඳට දන්න මේ සතර මහ දාතුන්ගේ ක්‍රියාවලිය නවත් අඩතින් ඇහේ නොපැවත්ම කියන්නේ සතරමහධාතුන්ගේ ක්‍රියාවලියේ නොපැවත්ම එනගේ ක්‍රියාවලිය පවතින්නේ කොහොමද කියනෙ ඉස්සල හොයාගන්නුව. පැවතුනේ කොහොමද එක පැවතුනේ එක වර්තමාන භවයට අපි ඇස අරගෙනාවේ හේතුවකින් මකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම තමත්ම නිවැරදිී පැහැදිලී සියල්ල හේතුන්ගෙන් සකස්වෙනවා කියන කාරණය එනං ඇස හදන හේතු අපි දැනගණ්ඩෝනේ දැකගණ්ඩෝනේ එ දැනගෙන දැකගෙන හේතු අයින් කරණ්ඩෝනේ කොහොද පි හේතු දැනගන් දැ ඇසක් තියෙනවා හැබැ ඇසක් තිබුණට ඇසේ තියෙන්නේ නිත්‍ය සභාවයක් නෙමි ඉස්තිීර සභාවයක් නෙමි සදාකාලික සභාවයක් නෙමි අනිත්‍යභ අස් තාවකාලික ස්භාවයක් ත අනිත්‍ය සභාවයක් අස්තිර සභාවයක් තාවකාලික සභාවයක් ඇස්සෙහි තියන බව අපි දන්න ඇස නෙයි අර සතරමහදහතුන්ගේ ක්‍රියාවලියයේ අනිත්‍යතාවය තිෙන් අස්තිරභාවය තියෙන් තාවකාලික ස්වභාවය තිෙන්. තොර තාවකාලික ස්භාවයක් අස්තිරස්භාවයක් අනිත්‍ය ස්වභාවයක් තියෙනවනං හැබැ නැවතෙන් නැවච දමක තේරුම් ගන්න ඔබෝධ කරගන්ඩ ද අනිත්තේක න කොච්චර කාලයක්ින්ද මේක වෙන්නේ අස්තිර වෙන්නේ තාවකාලික වෙන්නේ. ඉතාමත්ම කෙටිකාලයත් තුළ.ඒ කෙටිකාලය තමයි චිතක්ෂණ දාහතක් කියන කාලය. ට ඇසේ වර්තමාන මොහොතේ කතා කරන මො ඇසේ කාලය චිතක්ෂණ දාහතකට සීමාවෙන. චිතක්ෂණ දාහත කියන්නේ ඉතාමත්ම කෙටිකාලයක් ක්ෂණයක්. සි පිල්ලඟගහන තරම් කාලය ලක්ෂකට කෝටියකට බෙදුවත් ඉටත්වොට අඩු කාලයක් තුළ ඇසේ ප්‍රවෘත්තිය ඇතිව නැතිවෙන වර්තමානයේ මේ මොහොත්තේ ඇසේ ප්‍රවෘත්තිය ඇතිව නැතිවෙන. එන ඇතිව නැතිවෙනවා වෙනුවට එනම් මේ පවතින බවක් තියෙන බව ක්‍රාත්මක වෙන බවක් අපි දකිනවා එ දැකීම වැරදි පවතින බ තියෙන බවක් ාත්මක ව බවඒ දර්ශනය වැරදී බවයි බුදුරජාන්හස දේශනා කරන්න. එන නිවැරදිව දර්ශනය කරගන්න කොහොමද නිවැරදිව දකින්නේ කොහොමද ඇසහෙවත්ඒ චක්කා යතනය පිළි බදව. ඒ තමයි කම්ම චිත්ත ඉරතු ආහාර කියයන ප්‍රත්්‍යය හතරෙන් නැවත නැ අුතෙන් අලුතෙන් අලුතෙෙන්ම රූප කලාප නිපද වනවා God. ේ තියන්නේ රකලාප සමෝහයක්. රූපකිවේ සතර මහදහතු. සතර මහතාහතු සමූෝහයක් තමයි ඇස එම නතන් චක්කා ඇත්තනය තුළ තියෙන්න්නේ. එනගේ රූපකලාප සමූහයම හටගන්නේ නැව නැවත අළුතෙන් අලුතෙන් අලුතෙෙන්ම හටගන්නේ අර චිතක්ෂණ දාහතක් තුළ ඉපද බිදිනව වෙනුවට නැවත නැවත හටගන්නේ නාමධර්ම දෙකක්කා රූපධර්ම දෙක ආධාරී නාමධර්ම දෙක තමයි කර්ම එක නාමධර්ම කියන සිතේ ප්‍රෘත්තිය සිතේ පැවත්ම තර සිතේ පැවත්න සිතේ ප්‍රවෘතිය ඇතුළින් තමයි අපි කර්ම සකස් කරගන්න එනම් ඒ නාමධර්මයක් කර්මහෙත් සිතේ ප්‍රෘත්තිය සිතේ පැවැත්ම නාමධර්මය ඉතර සිතම වර්තමානයේ මේ මොහොත පවතින අපි මේ ඇසත් එක්ක සම්බන්ධව ත ඇසත් එක්ක සම්බන්ධව පවතින වනං රූප කලාප ක්‍රියාත්මක වෙන එක්‍රියාත්මක වෙන්නේ ඇසේ රූප කලාප එවගේ සීත සීතලහා උස්්නය දෙක ආධාරයෙන් එසේ රූප කලාප ක්‍රාත්මක වෙනවා එ සීත හා උස්්න දෙක සම බවියි සම වෙන්ඩෝනික අඩු වැඩ වුණු ඇසේ ප්‍රවෘතිය පවත්තන්ඩි බේ ඒ රූප කලාපෝල ප්‍රවෘතිය ගෙනියන්ඩි බේ එනම් ඊළඟ කාරණය තමයි ගන්න ආහාරය තොර රූපධර්ම දෙකක් හා නාමධර්ම දෙකක් නිරන්තරයෙන් මේ රූප කලාපවලට ඇස නැමති රූපකලාපවල්ලෙට ආධාර කරන උපකාර කරනවා උපකාර කරන ආධාර කරන එනම් ඒ තුළ ඒ තුළ ආධාර කරන උපකාර කරනවා නිරන්තරයෙන් නාමධර්ම දෙකක්කා රූපධර්ම දෙකක්කගේ ආධාරයෙන් උපකාරයෙන් මේ ක්‍රියාවලියයක් සිද්ධ වෙනවා හැරෙන්න්න ඇසක් පැවැත්මක් නෑ.ඒ ක්‍රියාවලි සතරමහදාහතුන්ගේ ක්‍රියාවලියයක්. තොට ඇසක ක්‍රියාවලියක් නෙමේ තියෙන්නේ. ඒ පිළිබඳව නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ග්ඩෝනේ. එක නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන එක සිට අනුගත කරගන්න ඕනේ. සහතික වශයෙන් සහතික වෙන්්ඩෝනය. එකට කියන්නේ ප්‍රති්‍යක්ෂඥානය අනුමාන ඥානය නෙමේ අහල දැනගයනීම තුළ තියන්නේ අනුමානඥානය. හල දැනගත්ත දේ පිළිබඳව විමසල සහතික කර ගැනීම ප්‍රථ්‍යක්ෂඥානය. එහෙමනං අපි ඒ පිළිබන්ධව විමසු අද මෙච්චර කාලයක් පරීක්ෂා කළාද. පරීක්ෂා කලානං අපටයි ධර්මතා හතර අහුුවෙන්ඩ ඕනේ චක්කාර්ත්තනය කියන ඒ සතරමහදාාතුන්ගේ ක්‍රියාවලිය මොන ආධාරෙන් වර්තමානේ මේ මොහොත පවතිනාද කියන එස භාවය. තොර නාමධර්ම දෙකක් රූපධර්ම දෙක් නාමධර්ම දෙක තමයි කර්මයයි වර්තමානයේ මේ මොහොත්තේ සිත පවතින ස්භාවේ. රූපධර්ම දෙක තමයි සීත උස්නවලින් අලුතෙන් අලුතෙම හදනව උපදිනව සකස්සෙනවා ගන්න ආහාර නිරන්තරෙන් ආහාරවශ්‍ය වෙන අපිට යහාරවශ්‍ය වෙන්නේ මේ ඇස නැමති ඒ චක්කා ඇතනේ රූප කලාප නිපදවන්ට එනම් එතුවට අපට ධර්මතා හතරක් මේ ප්‍රවෘතිය සඳහා පැවත්ම සඳහා ක්‍රියාත්මක වෙනවා කියලා අපි සිතට සහතික කරගණ්ඩෝ. දො අපි කර්ම දපිකිව කර්මය සහයෝගය දෙනවා කියන. කර්මක කිය මොකක්ද කර්ම කවද හදාගත්තේ වය. මේ ඇස්ස පුරාණ කර්මයක ප්‍රතිඵලයක් කියන කාරණය බුදුරජාන් වන්සේ පැදිලි කරන. මේක වර්තමාන භාවේ දෙමව්පයන්ගේ ආධාරයෙන් ලැබිච් එකක් නෙමි. එක ය ආකාරයක යම් ආකාරයෙක්කට උපකාරවනත් එක මූලිකා අවස්ථාවවෙෙහමනැත්තා මූලකාරණය කර්මයයි එකයි තේරුන් ගත යුත්තේ මොකද චක්කායත නැහෙවත් ඒ ඇස කියන්න ස්භාවිී කෙනෙකුට කෙනෙ වෙනස් නිසා. කෙනෙන වෙන එක පැවැත්ම එක ආයුකාලය තොර එක හටගැන්ම එක ක්‍රියාවන් කෙනෙකුට කෙනෙක් වෙනස්. තොරේ වෙනස්ස නිසා අප හිතන්න වෙනවා කල්පනා කරඩනව විමසන්න වෙන බුදුරජාණන් වහසේ දේශනා කරපය එක සත්‍ය යිද්ද කියලා විමසල බැලුවොත් ඒ සත්‍යයක්ම බව වැටහෙනවාඒ නානත්්‍යය හා විධත්වය නිසා ඒ අස්සේ තියන නානත්්‍ය හා විවිධත්වය නිසා අපට එක හොඳටම පැහැදිලි වෙනවා පෙරකර්මයෙන් සකස්සේච එකක් කියන එක එන අයිතිය තියෙන්න්නේ කර්මයට එකන මූලකාරණෙ නිවැරදිව දැනගත්තා නිවැරදිව දැක ගත්තා නතුර කර්ම කියන්නේ කුසල කර්ම අකුසල කර්ම කුසල චේතනා අුස චේතනා කුසල සිතුවිලි අකුසල සිතුවිලි. මෙන ධර්මතාවයන් අපි පෙරභවේ සිද්ධ කර ගත්තා දෙ කියලා අපි හිතල බැලුවොත් අපට පේනවා අපට තේරෙනවා සිතේ ක්‍රියාකාරිීත්තය හොඳ පැත්තටත් හැරෙනවා නරපැත්තටත් හැරෙන. ද පැත්තට හැරෙන එක බුදුරජාණන් වන්සේ හැදින්වේ කුසල් හැටියට. නරක පැත්තට හැසිරෙන එක බුදුරජාන් වන්සේ ඇඳින්ුවේ අකුසල් හැටියට. එදොේ සිතිවිඩිවලට කිව්වත් චේතනා කියර චේතනා කියන්නේ කර්මයි.ඒ කර්මවලට කර්ම සකස්සෙන්ඩ මූලවෙන ධර්මතාවයන් හයකුත් බුදුරජාණන් වන්සේ පෙන්න්නනවා. ඒ තමයි ලෝබය දේශය හා මෝහොය. අලෝබය අධදේශය හා අමෝහය ලෝබයයි දේශයි මෝහයයි කියන්නේ අරකුසල් සකස්සෙන්ඩ මුල් කර්ම සකස්සෙන්ඩ මුල් අකුසල කරම අලෝබයයි අද්දේශය ය මෝහයයි කියන්නේ කුසලකර්ම සකස්සෙන්ඩ මුල් එකන ප්‍රධානයි කියන එක මූලකාරණය දපි සිතින් විමසල බලන අපි සිතේ එම හයක් තියෙනවද ක්‍රියාත්මක වෙනවා ල කියනෙ මොකක් දෙතකට. ලෝබේ කියනෙ තමඟ ජීවිතය රැකගණ්ඩ තියෙන ආසාාව. දැන් ඇස්ස ආරක්ෂා කරගණ්ඩ තියෙනවන යම ආසාාවක් ඇල්මක් කැමැත්තා තදින් තියෙනවන එක ලෝබයයි.වෙර එකට යම් කිසිවිදික හානික් වුණොත් යම උපද්‍රවයක් කරදරයක් වුණොත් එන්නේ සිතට දේශයක්.ඒ ලෝබයයි දේශය එට්ටයි සිත තුළ ඉඩදීම මොෝහයයි. තමන්ගේ ඇස ආරක්ෂා කර ගැනීම සඳහා ත අකුසල් කර්ම කරගන්නඩ මුල්ලන ධර්මතාවයන් එක්ක අකුසල් සිතිවිලිවලට සිත තුළ ඉඩ දෙෙන. අලෝ්‍ය අධදේශය කියරෙක යන පරිත්‍යාග සිලි බව ඇස වුනත් කයම්කිසි කෙනෙකුට පරිත්‍යා කරන්න පුළා. තමන් සතු දෙයක් අන්නයට පරිත්‍යාග කිරීම අලෝබය. එතකොට ඒ සිතවිල්ල එක්කම එන්නේ කරුණාව හා මෛත්‍රිය දේශයක් එන්නේ. ඒ සිද්ධෙකට සිත තුළ ඉඩදුන්නාද ඒ අමෝහැයවත් ප්‍රඥාවයි. ත අලෝබයි අද්දේශය යමෝහයයි කියන්නේ කුසල මූල. ලෝබය යි දේශයයි මෝහයයි කියන්නේ අකුසල මූල අකුසල කර්ම කරන්න මුල්වෙන්නේ ආසාවයි තරහවයි මුලාවයි. කුසල කර්ම කරන්න මුල් වෙන්නේ ත්තියාග සිලී බවහා කරුණා මෛත්‍රී සහ ප්‍රඥාවඒ අලෝබ සහගත සිතටයි කරුණා මෛත්‍රීසාගත සිතටයි සිත තුළ පවතින්න ක්‍රියාත්මක වෙන්න වැඩෙන්ට ඉඩදිනවන ය ප්‍රඥාවන්තය අඥානවන්ත ඇහෙන අපි කර්ම කරන එ කර්මයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ චක්කායත නැහෙවත් ඇසහෙවත් එ සතර මහදහතුන්ගේ ක්‍රියාවලිය ආරම්භය ර්ත ත අපි බලනව මේක පවතින්නේ සැප පිණිසද දුක පිණිසද ඒසේ ක්‍රියාවලිය පවතින්න දුක් සපිණිසද දුක පිණස. අපි කිව එක තියන අනිත්‍ය සභාවයක් කියලා බුදුරජාණාස දේශනා කන එක තියනෙන නිත්‍ය සභාවයක් න අනිත්‍ය සභාවයක් ි තක්ෂණ දාහතක් තුල ඉපද බිඳන ධර්මතාවයක් එනම් එතන අනිත්‍ය සභාවයක් තියෙන්නේ මේක දුක්ක සභාවයක් තමයි ඇසේ ක්‍රියාකාරිත්්‍යය ක්‍රාත්මකවෙෙන්ඩනම් අපට සිතත්නවශ්‍යෙන්. ඇස විතරක් ක්‍රියාත්මික විශන ස්ථානයක් නැහැ. ඇස ක්‍රියාත්මක කරන්නනං සිත ඕනි. මොකද ඇහෙෙන් බලන රූප පිළිබඳව දැනගන්න සිතින්. ඇහෙක් දැනගන්න බැහැ. තර ඇසිං බලන රූප පිළිබඳව දැනගන්න සිටන්නං අපි ඇසේ ප්‍රවෘතිය ිබධව ඇසේ පැවත්ම පිළිබඳව සතුටු වෙන්නේ සිටන්. එනක් සිතේ පැවත්ම මෙතන තියෙන්ුවනි. එතකොඩයි ඇසන් ප්‍රයෝජන ගණ්ඩ පුළුවන් ඒ සතරමහ දහතුන්ගේින් ප්‍රෝජන ගඩ පුලන්. තැතුර සිතට කිවේ නාම කියලා. ඇසට කිව්වේ අරචක් සතරමහා දහතුන්ට කිවේ රූප කියර ක්‍රියාත්මක වෙන්නේ නාම රූප දෙකක්. හොඳටහ ගන්න සරලව කියන්නේ. එම් ක්‍රාත්මකවෙන්නේ නාම රූප දෙක් එකන්නේ ඇස හා ඇසින්දකින රූප පිළිබඳව දැනගන්න සිත සිතනැත්තං එසෙන් ඇති වැඩක්න්නේ. තො සිතතිබනත් ඇස කියන සතර මහදාහතවන් ක්‍රියාත්මක වෙන්න ඇත්තං ඒත් වැොඩැන්නේ. එහෙනම් මෙතන ක්‍රියාත්මක වෙන්නේ නාම රූප දෙකක්. එත නාමරූප දෙකක් ක්‍රියාත්මකවීම තුළ තමයි අර ආයත නහය පහලවීම සිද්ධුවනිේ ්‍රාතනහය පාලවීම සිද්ධෝනේ නිසා තමයි ඇසටර් බාහිර රූප ස්පර්ෂ වෙන්නේ. නැැක් තිය හිදන්නේනි ාහිර රූපයක් ඉස්පර්ෂ වෙන්නේ. ඇකර ඉස්පර්ශයෙන් නිසා අපි විඳීමේ සිතක් හදාගන්න. විදිින්න අවසිතක්. ඇහෙෙන් රූපයක් බලල රූපයක් දැකල. තර ඒ සතර මහතාතුන් බාහිර සතර මහදාහතුන් එක සම්බන්ධ කරලා ඇසනෑමති සතර මහදාතු. සතරම හදහතුත් එක්ක සම්බන්දධ කරලා අපි සෑම මොහත්තකම අපි කරන්න මේ තෘෂ්ණාවත් එක්ක බැඳිල තියෙන මනස්ස නිසා අපිහි ආස්වාදය හොයවා සතුට හොයනවා සොම්නස හොයනවා. දේකයන්නේ විදිනවා ආස්වාදයේ විදිනවා සොම්නස්සාහගත සිත ඒ තමයි අපේක්ෂාව බලාපොරොත්ව එවිඳීම එවින්දන සලාත්තනය නිසා එබාහිර රූප ත චක්කා අයර්තනය නිසා බාහිර රූපප එකත් එක්ක ගැටීම නිසා අපි විඳනවා විදීමේ සිත බෙස්ල මෙදැන චක්ක විඥානය රූප පිළිබඳ දැන ගැනීමේ සිත කරනතුන එකතු කර නිස්් පර්ශෂය ස්පර්ශය නිසා විදීම සිත ද්‍රපී කතා කරන්නේ චක්කා අඇත්තන නිරෝධය ගැන ඇස නිරෝධ කරන ආකාරේ ත් නොපැවැත්ම සඳහා මෝනවද කොහොමද ක්‍රියාත්මක වෙන්ඩ ඕන කියනකාරණයඒ පැහැදිරී කරන්නේ මොකද ඇසක් කියන ධර්මත්තාවය පවතින්නේ දුකකඋඩ දෙගේ විඳින වේදනාව අපහ විදිට රූප බලලේ අස්සාධයක් විඳන්න කැමති එන විඳින්න කැමිතිනම් එතැන තියන්නේෙ තෘෂ්නාව ත වේදනාව නිසා තහාාව තන්නව නිසා නැවත උපාදාානනිපාදානක යන්නේ දැඩිව ග්‍රහණය කරගන්නවා නැවත නැවත ලස්සන අලංකාර මනරම් රූප බලන්න සිතවිලි පහළවෙනම්. එවට කියන්නේ ඒ නැවත නවත සිතුවිලි පහල වෙනවාට කියැන විතාර්ක කියලා.ඒ තෘෂ්නාව ඇල්ලෙන සිත නිසා තමයි විතර්කයට යන්නේ කල්පනා කරන්න. ඉට පස්සේ නැවත නැවත ඒ පිරිිබඳව අපි සොයා බලන නවත නවත සොයාබලනවද විතක්ක විචාරදකටගල්ල නැවත නැවත සොයාබලනවද එතකොට උපාදාානය දෙකැන දැඩිව ග්‍රහණය කරගෙන ඉවරයි මනසිං මට ඇස ඕනේ මොකටද අර රූප බලලා ආස්වාදයක් සතුටක් සොම්නසක් විඳන්ඩ ඇවිඳීමේ සිතක් හදන් විඳීමේ සිත් පෙලක් හදන් තතු උපාධානෙන් නිසා නැවත කර්ම කරන වර්තමාන භවි අස්වාදී විඳින්ඩ අවශ්‍ය නිසා ඇහන් රූප බලල ආස්සාදී විඳින්ට ඕන නිසා නැවත කර්ම කරන හොඳ කර්මත් කරන නරැ කර්මත් කරන ඒක්කම ඊළඟ භවයටත් මේ ප්‍රාර්ථනත් කරනවා අන මීට වැඩිය හොඳට මට ඇසේ පෙනීම තියෙන්ලෝ දි්‍ය චක් වවාගේ තියෙන කොච්චර හොඳයිද දුරා තියෙන දෙවල් බලන්න පුළුවන් එ අද වශයෙන් බව ප්‍රාර්ථනාවන් කරනවා භවෙන් භවයටත් මට මේ විේ මැහැක් ලැබෙන්ට ඕනේ හොඳට පැෙනීමතින් හොඳට දර්ශනය කරගණ්ඩ පුළො රූප දර්ශනය කරගණ්ඩ පුළොන් ඇහැ මට ලැබෙන්ඩෝනය පාර්ථ නවන්තින ඒ අනුව කර්ම කරනවා කර්ම කරපු හාම එකට අදාළ උපත්ති භවයක් සකස්වෙනවා උපාධනපච්චා බව බවපච්චා ජාති තර භවයක් සකස් වනොත් නියතවස්සේම ඒහි පාලවීමක් සිද්ධ වෙන භවයන් විශ්වය ක්‍රාත්මක වෙනෝ භවයට අවශ්‍ය කනේ භවයට ප්‍රතිසන්ධිය අ ගණ්ඩ අශ්‍ය කරන කර්ම කරගත්ය අපි සිතින්. කර්ම කරගත්ය අර උපාදාානය නිසා දෙඩිව ගැනීම නිසා. තදින් ග්‍රහණය කර ගැනීම නිසා. තදින් ග්‍රහණය කර ගැනීමට හේතුනි ඇලොනු සිත නිසා බුදුරජාණන් වස දේශනා කරනව දැන් ඇලීම සිත අයින්කොත් මොකද වෙන්නේ ඇ සි අයිං කොළොත් දැලීම කියන්නේ තෘෂ්නා එලීමේ සිත අයින්කළොත් අපි අර ඇසට තියන ඇල්ම ආස්සාාව කැමැත්ත අයින් කරන එක ඇලීමේ සිට මකද ඇස නැමති සතන මහදහතුන්ට අපි සිටන් ඇලිලා ඒගේ ඇලීමේ සිට අයින්කළොත් ඒ අපි ඇහෙන් ගරූපහො යන්නේ ඇසට ආසනත් අ ඇසෙම කරද රූපහයන් ඒන් රපහොයන්නෙත්නෑ ඇසට තියෙන ආසාව චන්දරාගේ කැමැත්ත තෘෂ්ණාව බුදුරජාන් වස දේශනා කරනව අහරින්ට. රාථහැරියාම උපාධානයක් නෑ ඇල්මක් නැත්තං ආසාවක් නැත්තං නැවතැහැ භවයෙන් භවයට ප්‍රාර්ථනා කරන්නත් කරන්නෙත් නැත්ත බවප්‍රාර්ථනාවත් නැත්තා මේ කාම වස්තුවක් කියලා නිවැරදිව දැනගත්තා දැකගත්ත ඇස කාම වස්තුවක් කියෙන කාම කියන කැමති කැමති වස්තුවා කියන එක දැනගත්ත දැකගත්ත කාමවස්තුූන්ට ඇලිීම ඇවිල්ල කාම ආශ්‍රවයයි කියන එක දැනගත්තා. දැගත්ත ත කාමාආශ්‍රවය භවයට හේතුවෙන බව දැනගත්ත. තො ඒ භවාශ්‍ර වශයෙන් තවත් භවයකට ප්‍රාර්ථනා කරන්නේ නෑ කියල දැනගත්ත. ආසකෙරුවත් භවාශ්‍රව කියන එක දැනගත්ත. ඒ නිවැරදි ක්‍රියාකාරිත්්‍යවය දැනගත්තා එතට දිට්ි ආශ්‍රවනෑ බවාශ්‍රවත් දිට්ාශ්‍රවත් නෑ කියන්නේ අවිද්‍යාශ්‍රවත් නැකෙන. එන කාමාශ්‍රව බවාශ්‍රව දිට්ට්‍යාශ්‍රව අවි්‍යාශ්‍රවත් නැත්ත සියලු ආශ්‍රවන්සය ආශ්‍රක්්‍ය ශරඥානය එන ආශ්‍රක්්‍ය ශරඥානය උපදවාගත්තනම් එයි කවදත් කර්ම කරන්නේ ඇයි එය විද්‍යාව උපදවාගෙන ති ආශ්‍රව හතුවන්නේ අවිද්‍යාවට මිසක් විද්‍යාවට නෙමි ආශ්‍රව ෂයකලානං එය විද්‍යා ආශ්‍රව සිත තුළ පවතිනවනම්ය අවිද්‍යා එහනම් තැන් කාමවස්තුවක් කියන එක දැනගෙන අයින් කරගත්ත කැමතිවස්තුව කාමාශ්‍රවයක් කැමති එකක් ඇස කියන එක එනක් කාමාශ්‍රවයක් බවෙන් බවයට ප්‍රාර්ථනා කරනවනම් භවාශ්‍රව. ඒ නිවැරදි ආකාරයට නොදරකින තාකල් දිට්ටි ආශ්‍රව. එනම් කැමැත් අයින් කලා එතට කාමාශ්‍රවන්නේ. භවීන් බවයට ගෙනියන්්ඩුවමනාවක් සිතුවිල්ලත්න ඒල් මාආසාාවත්නය භවශ්‍රවත්නේ. ඇස කියන ධර්මතාවෙන් නිවැරදි අවබෝධ කරගත්ත සතර මහදාහතුන්ගේ ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලියට මුල්ලනේ පෙරභවේ කරගත්ත කර්ම කියනය එකයි කුසලකර්ම කියන එකයි පෙරභවි. තොර නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා දිට්්‍යාශ්‍රවත්නය. ති දිිට්්‍යාශ්‍රවත් නැත්ම් නැත්තම් භවාශ්‍රවත් නැත්ං අවි්‍යාශ්‍රවත්නය. එනම් එසේ නිරෝධේ. ඇසේ නිරෝධේ මේ ඇස්සේ නිරෝධයම තමයි නිවන. අද බුදුරජාණන් වහන්සේ පැහැදිරියෝ පෙන්නවා මෙ ආයතන හයේ නිරෝධයම මම නිවනවස්සයෙන් පෙන්න්නන. තොට අයතන නිරෝධේතන ඇස නිරෝධ වෙන්්ඩෝනේ. තොරදැන් ඇස නිරෝධ වෙන්නේ නිරුද්ධ වෙන්නේ කොහොම දෙ කියන කාරණයේ දැ මෙතෙක්වෙලා පැහැරිි කරේ. ත ඇස කියන සම්මුති වචනයඇයිං කල්ල සතර මහදහතුන්ගේ ක්‍රියාව කියන එක ගත්තා. වර්තමානයේ කම්ම චිත්ත ඉරතු ආරක්ක කියන ප්‍රත්්‍ය හතරෙන් නැවත නැවත න අුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙම උපතිින බවදධන ගත්ත. වර්තමානය හේතුටික දැක්කා අතීත භවේ දැක්කම එක කර්මයෙන් සකස් කරපය එකක් එනිසා තමයි අරු නානත්තයක්හා විධත්වයක් තියෙන්න්නේ එක කෙනට වෙනස් වෙනස්ව භාවයක්තියෙන් කෙනකුට චුට්ටක්කත් පේන්නේ කෙනෙකුට තරමක් පේන කෙනෙකුට හොඳට පේන. මේ නානත්්‍යහා විධාත්වය කර්මයෙන් ශකශ කරපු බව දැක්ක. තොර හේතු පල දැක්කා තර කර්ම කලේ අභවිද්‍යාව නිසා නොදන්නකම නිසා නොතේරෙන නිසා නොවැටහුණ නිසා දැන් දන්නව දැන් තේරෙනවා දැම් වැටහෙනවා හේතු පල ධර්මතාවයක් තියෙන්නේ කියනෙක්. තොර දැන් හේතු අයින් කරනවා දැම්මකදද හේතු ආසරවන්න. ඒ හේතු අයින් කරන්න අපි දැන් කිව්වාඒ ඇස කියන ධර්මතාවේ ප්‍රවෘතියට ඉඩද පැත් ප්‍රවෘතියක න පැවැත්ම ඒ පැවැත්මට ඉඩදීම තුළ සිතත් එක්ක තමයි යා සම්බන්ධ සිතත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ ඇස එත් චක්කායත්තනය ඒවත්ඒ සතන මහදහතුන්ගේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න නම් සිත ඕන. එදර නාම රූප දෙක ක්‍රියාවත්තිී නමුර පච්චා සලාායතන සලා යතන පච්ා පස්ස පස්ස පච්චා වද වේදනා පච්චා තන්හා තන්නාපච්චා පාධන උපාධන පච්චා බව බවපච්චා ජාතිපච්චා ජරා මරණ එන ඇස පවතින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේකයි මහනිනිමේ ඇස කියන ධර්මතාව අයිති දුකට මේ තියන්නේ දුක ප්‍රවෘතියක් දුකක පැවැත්මක් එනිසා මේක නැවත නොහට ගන්න තැනට පත් කරගන්ඩ ඒකට කර්මශය කරල ය සඳහා මූලවෙන ධර්මතාවය කර්ම කර්මශය කරලා කර්මශය කරන්න නං ආශ්‍රවශය කරන්න ඕනේ ආශ්‍රවෂය වෙනකං ආශ්‍රව අවසන්නනකං එයා කර්ම කරනවා කාමයන්ට ඇලෙනවද ය කර්ම කරනවාකාශ්‍රව ඒක භවන් භවට ප්‍රාර්ථනාය කරනවද භවාශ්‍රව නිවැරදිව දැනගත්තෙන නිවැරදිව දැකගත්වෙන දිට්ටි ආශ්‍රව. කාමාශ්‍රව, බවාශ්‍රව දිට්ට්‍යාශ්‍රව තියෙනවද. එතනතියෙන් අවි්‍යාශ්‍රව. මේ ආශ්‍රව හතරශයවෙන තාකල්ම සසර රසරෙන් නිදහස් එට බෑ. මේ කාමාශ්‍රව, භවාශ්‍රව දිට්ටි අවිච්්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් යම් අවස්ථාවක යම් වෙලාවක සේවේද අවසන්වෙයිද? ට සංසාර ප්‍රවෘතිය වැටිනවා. සසර පැවත්ම නවතිනවා බුදුරජාණ වන්ස දේශනායක් කළේ එන ආයතනහායේ නිරෝධයමයි නිවන පැවත්න යම්කිසිතයා ඇසහරි කනහාරි නාසයහරි දිවහරි ශරීරය හරි මනසාරි පවතිනවන යම් තැනක එතනතින දුකක් එතනතින සසර සසරයි දුක් එකන පැවත්මයි දුක නොපැවත්ම නොපවම සයි. නොපැවත්මයි නිවන එනංතොර තාගතයන් වස්සේ දේශනා කරනවා හරිද. ආයතන හයේ නිරෝධය මහණන මම නිවනයි. නිවනවශයෙන් පණවනවා නිවන වසයෙන් පෙන්න්නනවා. එනම් මනායතනය දපි ගම්මුතාවේ මනායතනය. ද මනායතනය කැන මනසිත වි්ඥානය. අරමුණ දැනගන්න සභාාවය. මනසට තනීංග්‍ර දෙෙන්න්න බැහැ රූපාවච්චර බ්‍රහ්මලෝක එවගේම දිවලෝකහය මනුස්සලෝකය නිරය පිරිසනලෝකය ප්‍රේතලෝකය. සිතටට මනයතනයට තනියංග්‍රදිෙන්න්න නැබේ. ය තනියංග්‍ර දෙෙන ස්ථාන හතරක් තියෙනවා. එතමයි ආක අඥායතන විඤ්ඥානචඡායතන අකඥඥාන නනිවඥඥ . එතන තියෙන්නේ විඳීම හඳුනාගැනීම හා බලවත්වීම කියන නාමධර්මයන් විඤ්ඥානයත් එක්ක ක්‍රාත්මක වෙනවා. එ නාමධර්ම හතර විතරයි ක්‍රියාත්මක වෙන් ඒක නිසා චතුවෝකාර බව කියන. සතරාකාරරි භවයක්. එතන තියනෙ මනායතනය අනි සෑම තැනකම තියෙන්නේ මනායතනය ක්‍රාත්මක කරන්න නං මනස ක්‍රියාත්මක කරන්නඩනං කුත්න නකුත්තෝන සේකුත්තෝනේ දිවත්වෝන ශීරයත් වන. දැ ඇස කන නැතුව මනුස්සලෝක්‍යයි ජීවත්වයෙන ඒකයන්නේ ඇසේ ක්‍රියාකාරරිත්වයනෑ දැස අන්දයි. එතකොට බලන්න එයාට ඒ එහෙෙන් බාහිර රූපදැකළ සිත්හද ඩෙබෑනි. ඒවගේ කරනුතුන එකතුරන්න නිි්පටතිේ විසි. දෑස එවත් ඒ සතර මහ දහතුන්ගේ ක්‍රියාව අක්‍රියයි. ඇසට හා සම්බන්. එතකොට දැන් ක්‍රියාත්මක වෙන්න බැහැ මනස්සට විඤ්ඥානයක් හදන්න බෑ. චක්කු සම්පස්සයක් හදන්න බෑ. චක්කු සම්පසජ වේදනා හදන්න බෑ. එහනම් අපට පැහැදිරි වෙනවා මනුස්සලෝකය දිවිලෝක හය හා රූපච්චර බ්‍රක්්මලෝක පහළව අසංය කනැක රූපයක් විතරයි. ර ප්‍රේත ලෝකය නිරය තිරිසන් ලෝකය කියනම මෙස්සෑම තැනකම මනස්සඕන මේ රූපධර්මයන් ක්‍රාත්ම කරන්නට.ඒ සතර මහදාහතුන්ගේ ක්‍රියාකාරත්‍යය සිද්ධ කරන්න නම් නාමය ඕන නතන් ක්‍රාත්මක වෙන්නේ. තොර ඒ සතර මහදාහතුන්ගේ විකෘතිතාවේ නිසා නාමයට ක්‍රියාත්මක වෙන්න බේ. නමති. තොර නාමයන් නැතුව සතරමහදාාහතුන්ගේ ක්‍රියාවසිද්ධ වෙන්නෙත්. සතරමහදාාතුන්ගේ ක්‍රියාවශෙද්ද නැද්ද නාමයට පවතින්න බෑ. එක චක්කු විඤඥානය හදන්න බෑ චක්කු සම්පස්සය හදන්න බෑ චක්කු සම්පස්සය නිසා විඳන්න බෑ අන්ද පුච්චලයට. බිහිරි පුච්චලයට සෝත විඤ්ඥානය හදන්න බෑ ඇයි එ බිහිරි පුච්චලය ැනෙ කන හෙවත්ඒ සතරමහදාාතුන්ගේ විකෘතිතාවය. එ විකෘතිටාවය නිසා එයාට සෝත විඤ්ඥාන හදන්න බෑ බාහිල සබ්ද පිළිබඳව දැනගැනීමේ සිතක් හදන්න බෑ. කරුණුතුන එකට ඉස්පර්ශ කරන්නත් බෑ ස්පර්ශයෙන් නිසා සෝත්ත සම්පසජා වේදනා කියන නඒවත් ඒ සතරම හදහතු මෝලික කරගෙන ඒ කණින් විඳීම කියන්න ස්භහාවයට යන්න බෑ. එ මනසෝනිෙද මනසෝනි. ගද සුවද දැනගන්නත් මනසෝනිී. රසය දැනගණඩත් මනසෝනි. හස දැනගණඩත් මනසෝනේ අරමුණු දැනගඩත් මනසෝනිි එනම් මේ මනායතනය ත මනායතනය ක්‍රියාත්මකයනවාද යම්තැන එක බුදුරජාන් වස දේශනනාය කරන එතැන තියනෙන දුකක් ඇයි දැපිකවේ ආකසඥතන විඤ්ඥානච්චායතන ින්ඥඥායතන නිවසඥඥාසඥා ඇතන මේ හත්තර මේ මනායත්තනෙහිවත් මේ නාමධර්මය ක්‍රියාත්මක වෙනවා යිශයක් තියෙනවාඒ ආයිශ්‍යෙ වර වනහම නැවතත් රූපධර්මයන් එක සම්බන්ධ වෙන. නැවත සම්බන්ධ වන්න රූපධර්මයයක්යෙක් නැවතත් නාම්ධර්මයයක්ක් සබන්ධ වන්නත් පුලුව. බැකොයි මොහොත හරි කොයි වෙේ හරි රූප ධර්මයන් එක සබන්ධ වෙන. එන සම්බන්ධතාවේ නාම රූප දෙකද නාමධර්මයද රූපධර්මය විතරක් ද සතාගතයන් වහස දේශනා කරන මහණෙනී සසරයි. මිද නොපැවත්ම මහන මම මෙහි නොපැවත්ම නිවනවසයෙන් පණවනවා. මොනවෑ නොපැවත්මද ඇස කන නාශය දිව ශරීරය සිත. එනං අප බලමුද මනායතනය කොහොමද ක්‍රාත්මක වෙන්නේ සැප පිණිස පවතිනවද දුක පිණිස පවතිනවති කියර දැ බුදුරජාන්ාස දේශනා කරනවා මේ මොන ධර්මතාවය පැවවා දු පිනිසයි පවතිනික. ද මනායතනය ැන මනස්ස විඤ්ඥානසිතන වි්ඥානපච්චා නාමරූප ක්‍රියාත්මක වෙනවනම් මනායතනයවිඥා ක්‍රාත්මක වෙනවන නියතවසයෙන්ම ප්‍රතිසන්ධියකට සම්බන්ධ වෙනවා. හැබැයි කර්මයක්ත් එක්ක පැලිච් මනායතන කර්මත් එෙක්ක පැඩලිච්ච නැති මනායතනයක් නම් ප්‍රතිසන්ධයක් කරන් දෙෙන්නේ නෑ දෙ මංකවේ මේකට තර ආශ්්‍රව මුල්ලෙනම් කාමාශ්‍රව මනායතන කෙනෙකත් කැමතිවස්තුවක් කාමවස්තුවා කාමවස්තුවටයි කැමතිවස්තුව කියන්නේ කාමවස්තුවාක් එනම් තම කැමති සිතට මනායතනයට මනසට ඒ කාමවස්තුවා එනම් කාමාශ්‍රව එක බවෙන් භවරයට ගෙනියන්ට තිය ෑල්ම භාශ්‍රව ඒ පිඳව නිවැරදිව නොදකින සභාාව නොතේරන්න නොවැටහෙන සභාවය දිිට්ියයාාශ්‍රව. ත කාමාශ්‍රව භාශ්‍රව දිිට්්‍යාශව තුනම තියෙනව න නියතවශයම කර්ම කරනවා. ඒ ඒ ආශ්‍රව ධර්මයන් ප්‍රත්්‍යය වෙන අවිද්‍යාවට අවිද්‍යාව කියන්නේ මෝහැ මුලාවයි රැවටීමයි. තො රැවටීම තුළ අර ලෝබදේශමෝ අලෝබ අදදේ සමෝහ කියන මේ අකුසල මූලධර්මයන් ක්‍රාත්මක වෙනවා අවිද්‍යාවතුල්. විද්‍යාව තුළ ක්‍රියාත්මක වෙන්නේ. විද්‍යාවට එන්නේ ආශ්්‍රවධර්මයන් ප්‍රහීණ කරපුයි විතරයි. ආශ්‍රවධර්මයන් නැවත්ත නොහට ගන්න තැනට පත්කරන්නං ය විද්‍යාාවඋපදවල ඉවරයි එහනඟයට අවිද්‍යාව නැහැ අවිද්‍යාව නැත්තන්ය සංස්කාරයවත් කර්ම සකස් කරන්නේ. ර්මශකස් කරන්න නැත්තම් ප්‍රතිසන්ධි විඤ්ඥායක් නෑ එන මනයතනය ක්‍රියාව නවතිනවා. ඒ නැතිටාක් කල් මනා එතනය ක්‍රියාත්මක වෙනවා. ඒ ඒ කාමවස්තුවක් නිසා කැමති ම කැමතිවස්තුවක් නිසා ඒට සිතඇලනවා සිත ඇලනව කියැන්නේ තුෘෂ්නාව එ එනම් එතන තුෘෂ්නාව ඒ ඇන සමුධාරය සත්‍යය. එනම් බුදුරජාන් වස දේශනනා කරන හේතු හැදුව. හලය බුක්තිවිඳින්න්න වෙනවා එමකදද විඤ්ඥාන පපච්චා නාමරූපං නාමරුපපච්චා සලායතනං සලායතන පච්චා පස්ස පස්ස පච්චා වදනා වේදනපච්චා තන්නා තන්නාපච්චා උපාදානං උපාධනපච්චා බව බවපච්චා ජාති ජාතිපච්චා ජරා අරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාසා සම්බවන්ති. එනම් මනායතනයේ ප්‍රවෘතියත් පැවැත්මත් ඒ ක්‍රියා කාරිත්වත් ඒක තමයි ඉත්තාතාග තයන් වහන්ස දේශනා කරන්නේ මහන නිවවෙ සිිතත් පවතින්නේ දුකඋඩ දුකක ප්‍රවෘතියක් තියෙන්නේ දැන් අපට පැහැදිලි ඒ පඩිච්ච සමපාදයක් එ මේ සෑම දෙයක්ම පඩිච්ච සමපාදයක් එක්ක හොදර ගල පන්්. තොරතම මේ දහම තේරුම් ගඩ පුළලො නැත්ත මේ දහම තේරෙන්නේ මේ හේතු පල කියන ධර්මතාවය තේරෙන්නේ ඒ වදුරටත් අපි විග්‍රහ කරණව නන්ත මනායතනය චිතක්ෂණය න අව්‍යතින් චිතක්ෂණයයක් තුළ ඉපද බිඳනවා. ත මනායත්තනයට තියෙන කැමැත්ත කාමාශ්‍රවයි එක නාශක චිතක්ෂණය. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන වන්නං කැමැති ඒ මාත්‍රවයක්ත් එක්ක බැඳිච්ච සිත ඇලුනුසිත එක චිතක්ෂනයක් තුළ ක්‍රියාත්මක වෙනවන ඒ චතක්ෂණය මතමයි අවිද්‍යාවයආවුස. කාමාශ්‍රව කාමයන්ට ඇලීමනෙමති සිතාපි චිතක්ෂණයකට හරි හැදුවත් ෂනයෙන් පලයක් උපදිවීමේ බලයක් ඒකට තියනවා. හේතුව තියන පලයක් ඉපදවීමේ බලයක් මකක්ද පලේ අවිද්‍යාව. ආශ්‍රව ප්‍රත්්‍යේවෙන් අවිද්‍යාවට. එතු ආශ්‍රව කියන්නේෙක් හටගන්න සිතේ මනඇතන. මනාතන ආශයක චතක්ෂණය එක චිතක්ෂණයත් තුළ ඉපද බිඳෙනවා නැබැ අවිද්‍යාවට ප්‍රත්්‍යය. තොර අවිද්‍යාවට ප්‍රත්්‍ය අවිද්‍යාව කියන්නේ සිත තුළ උපදින ධර්මතාවය. ගත් මනායතනයක්ත් එක් එකයි සම්බන්ධ. තොර චිතක්ෂණය තුළ අවිද්‍යාව ඉපද බිඳනවා ආශ්‍රවයන්ගේ පලයක් හෙටියට හටගත්තට. අවිද්‍යාවට හැඳන්න බැහැ. පවතින්න බැහැ. ක්‍රියාත්මක වෙන්න බැහෙ. ඒයි? අවිද්‍යාව කියන ධර්මතාවය තස්භාවයක් තේ ඕනම ස්භාවයකට ආයිශෂ තියන්නේ එක චිතක්ෂණයයි. එන චිතක්ෂණය තුලළ ඉපද බඳනව ආශ්‍රවයන්ගේ පලයක් හැටියට අවිද්‍යාවහට ගත්තට. චිතක්ෂණය ඇතිව නැතියෙන. ඇබ සංස්කාරයන්ට ප්‍රත්තේ. සංස්්කාරයන්ට ප්‍රත්තේ සංස්කාරකවේ කර්මයන්. තොර කර්ම කරන්නට කොච්චර වෙලාක් යනවදකිලබලට. තොර අවිද්‍යාවගේ හේතුවයෙන් සංස්කාර නැමැති පලය ඉපදට සංස්කරවලට නැදන්න බේ. ඉපද බිඳෙනවා. ඇතිව නැති වෙනවා. කුසල සංස්කරයතික චික්ෂයයක් තුළ ඇතිව නැති වෙනවා. අකුසල සංස්කකාරයයක්ත්ක චිතක්ෂණය තුළ ඇතිව නැති වෙනවා. එ ඇතිව නැති වෙනනම් ඇැබේ ඇතිව නැතිවෙන්නේ තව පලයක්කට සම්බන්ධ කරලා. ද සංකාර අවිද්‍යාව නැමති හේතුවෙන් පලයක් හැටියට සංස්කාර හටගත්තාට තවිද්‍යාපච්චය සංකාර. අවිද්‍යාවයි ප්‍රත්ථය වෙන්න සංස්කාරයන්ට වෙන ධර්මතාව න්නේෙමි. එ අවිද්‍යාව නමති හේතුවෙන් සංස්කාර නැමති පල හටගත්තට සංස්කාරයන්ට රැඳන්න බැහැ සංස්කාරයට රැඳන්න බැහැ. ඇයි ඒදර නනා ධර්මය ච ිතක්ෂනය තු ඉපද බිඳෙන. චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන්නේ හැබයි ප්‍රතිසන්දිි විඤ්ඥානයට ප්‍රත්තියවෙර. ඒ කර්ම සිතු ල ච ික්ෂයඇතුල ඉප බිඳන නැත හටගන්න යිචිතක්ෂණ ඉපද බිඳනවා නවත හටගන්න යිච තක්ෂණයයක් තුළ ඉද බිඳනවා ඔයා කාරයෙන් ප්‍රෞෘතිය අවසාන චති සිත්්ත දක්වා මරගෙන යනවා ඒනම් එතනද අර ප්‍රතිසන්ධි විඤ්ඥානයටත් චිතක්ෂණයක් තුළ ඉපද බිඳින. මේ කර්ම නැමති ඒ මනායතනස්වභාාවය. අවිද්‍යාවනමති හේත්තුවේ පලයක් හැටියට හටගෙන ෂණයක්ක් තුළ ඉපද බිඳනව ප්‍රතිසදිි විඤඥානයට ප්‍රත්තිය වෙලා. දැ බලන්න එකේතුකචි. එයට පස ප්‍රතිසන්දිිඤ්ඥානය තක්ෂණඇත්තුල ඉපද බිඳනව නාමරපොලට ප්‍රත්තවෙ වෙන. නාම රූපවලින් රූපවලට චි තක්ෂණ දාහතක්හා මනඇතනයටකච තක්ෂණයත් තුළ ඉපද බිඳනවා ආයතනහයට ප්‍රත්තය වෙලා. ආතනහ පහක් චිතක්ෂණ දාහතත් තුල ඉපද බිඳෙනවා මනනාතනක චික්ෂණයත්තුල ඉපද බිඳන හැයිස් පර්ශෂ ප්‍රත්තේ. එක තිතක්ෂණය යන්නේ ප්‍රත්තේ වන්න රූපධර්මයන්ට චිතක්ෂණ දාහතයි. මෙන මේ ආකාරයටතම තොර මනාඇතනය ක්‍රාකාරත්තයන්. එතුර බලන්න අපි මොනතරන් අනවබෝධයෙන්ද ඉන්නෙම පවතින්න අව සිතක් තියෙනවා කියලා. ස්තීරවය තියෙන්න්න අව සිතක්. බුදුරජාණාන්ස දේශනා කරන්න මේ මනායතනයත් හේතුන්ගේෙන් හට ගන්න හේතු අයින් කොළොත් එක්්‍රියාකාරිත්තය නවති නවා එ හේතුව මොකද මනාඇතනයට තියෙන ඇල්ම ආසාව කැමැත්ත තෘෂ්ණාව චන්දරාගේ කාමාශ්‍රව එක කාමවස්තුව මනායතනය හෙවස් සිත එන කැමති වස්තුවක්නාගේ කාමාශ්‍රවයන් ඔය මනායතනය භවයෙන් භවයට නැවත ගෙනියන් ඩෝන කියලලා හිතන ම ්‍රාකාශඥායතනයට විඤඥානච්ායතනයට අකින්්ඥඥායතනයට නිවසඥඥා සංඥායතනයට හොන් නැවත නැවත ගෙනියන් ඩෝඕන කියලා හිත නොන වාශ්‍රව. මේ නිවැරදි ක්‍රියාව නිවැරදිආකාරෙන් දකින්නේ නෑ දිට්ටි ආශ්‍රව නිවැටදිාකාරෙන් දකින්නේ දිට්ටි ආශ්‍රව. එන කාමාශ්‍රව භවාශ්‍රව දිට්ටි ආශ්‍රව තියනවන අවිද්්‍යාස්ශ්‍රව. දො රාශ්‍රවයන් ක්කම්‍රියාත්මකයි. ආශ්‍රව ක්‍රියාත්මක වෙන ද විද්‍යාව ක්‍රියාත්මකයි. අවිච්්‍යාපච්චා සංකාර සංකාරපච්චා විඤ්ඥාන. එනම් මේ ආකාරයට ගිහිෙන හිල්ලා උපාධන පච්චා බවබාපච්චා ජාති චාතිපච්චා ජරාමරණ එ මනායතනය විතර ක්‍රියාත්මකෝනත්්‍යම් තැනක නියතවස්සයම ජරාමාමරණ උරුම වෙනවා. එනිසා තමයි තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ආයතනය නිරෝධයයි නිවනව. මනාතනයත් පවතින්ට බේර පැවතුනොත් සසර ත මනායතනේ නැති තැනක්තියෙනවා ගැන එතන නිවද කියර හයන්න පුළාන් සමහර එකයිත් තතාගතයන්වාසේ සෑම තැනකක්ම සසර හැටියට පෙන්නල දෙන්නේ. ද මනායතනේ නැති තැනක්තියෙන වන සිත පවතින් නැති තැනක්තියෙනවා. එතමයි අසංඥ තලය අස තලය තය රපයක් විරේ. රපය කියන සතර මහදහතුන්ගේ ක්‍රියාවඩිය එතන සිත නැති නිසා එතන තියනෙ ගල් පිළිමයක් වගේක් එතු දැග ඇත් තන පුළන් ගල් පිළිමක් වගේ ත තැන්තර මකක් දේක් තියෙනව වටිනාකම ඇත්ත ඒක තායිශ තියන්නේ කල්ප පන්සීය කල්ප පන්සයේකට වඩා අයිශයක් නෑකි දජ න් දේශනාය ක න යමෙක් ඇතන්ට ්‍රියරවන මේ මනයතනයයි මහ වද්‍යය මනායතනයයි මහ රදර එකමයි මේ පීඩනයක් ඇතික කරන්න අපට රාන්තරේම එගනිස්සා මටම පයක් විදරක් ලබනුත් ොදයි ෙෑ රූපය අරමුණු කරලා නවත න වත රප රමන කරන නා කර. හාවනා කල මනයත්න එෙේ රූපායත්න හොදට නසට අනුගත කරගන්න. මනසට අනුගත කරගගේ නවසා අවස්ථාවති රූපියය මාಾරමුණු කරලා. කල්ප පන්සීකට ආයුකාලය ඇති අසංඥ තලයේ ප්‍රතිසන්ධයක් ගන්න එතන සිතනෑ. ඇතන සිතනය. හැබැයි බුදුරජාණන් වහන්ස දේශනා කරන්නේ මහනින එතනත් සසරයි. එතන සසර කියන්නේ. කල්ප පන්සියි යුෂ. එන කල්ප පන්සීකට පස්සේ නැවත ආයුකාලය අවසන්නන් අවසන් වෙන අනිවාරයම අවසන් වනහම, නවත නනායතන ඇති එක්ක සම්බන්ධ වෙලා අයිනාම රූපදකේ ක්‍රියාව පට ගන්න. ත්‍රායිනාම රූපදිකේ ක්‍රියාව පඩගත් තනං නමරපච්චා සලාතන සලායතන පච්ච ප පස්ස පච්චා වේදන වේදනා පච්චා තන්නා තන්නාපච්චා, උපාදානං උපාධන පච්ච බව බවපච්චා ජාති ජාතිපච්චා ජරාමරණ. ආඩි චරාමරණ ආයන චරමරණ වලට. යි මේක චක්කරයක් හැියට එමන තත් රෝධයක් හැටියට මේක මුලක් පෙන්න්නට බැරි බව බදුරජන්න්නාස පෙන් අනෙමේ සංසාර චක්‍රය අවිද්‍යාවෙන් පටන්ගරන් නැවත ගිහිල්ලා සංකාර විඤ්ඥාන නාමරූප ශලායතන පස්ස වේදනා තන්නා උපාදාන බව ජාති ජරාමරණඒ ජාති ජරාමරණවලට ඇලුම් කිරීම නිසා එතන තියන අවිද්‍යාව. ජරාමරනෝලට ඇලුම් කරන්නේ කවුරුවත් අප්‍රිය කරනවා නමුත් ලැබෙනවා. ජාතියක් හෙවත් පහලවීම සකස්වීමක් ඇතිව වුණොත් නිතවසේම ජරාමරණ ලැබෙන එනම් ජරාමරණ නොලැබෙන්ඩනං අපි අයින් කරඩෝනේ අවසන් කරන්නන ොමකත් ජාතියයි තො ජාතයකිවෙමකත් හට ගැන්ම මොකේ හට ගැන්මද ඇසේ හටගැන්න අනේ හට ගැන්ම ගැන්න්න අන හට ගැන්ම කුත්නේ සතරමහදදාාතුන්ගේ ක්‍රියාවලියක ආරම්්‍යයයි. නාසේ හටගැන්ම සතර මහදාහතුන්ගේ ක්‍රියාවලිය ආරම්බයයි. දිව හටගැන්ම සදරමහදාාතුන්ගේ ක්‍රියාවලියක ආරම්භයයි. සරීරය හටගැන්ම සතර මහදාහතුන්ගේ ක්‍රියාවලියක ආරම්බයයි. මනායතනය ආරම්බය සිතේ හට ගැන්ම ක්‍රාවලිය සිතේ ක්‍රාවලියය. හ ක්‍රියාවලිය තියන තාක්කල් දුකයි එදුකේ ප්‍රවෘතියය. තතාාගතයන් වහන්සේ දේශනා කරනාව මේ ආයතනහයේ නිරෝධයම මම නිවනවසයෙන් පණවනවා. අතනහයේම නිරෝධය. එනං එතන කනහෙවත්ඒ සත්‍ර මහදාහතුන්ගේ පැවත්ම පවතින් නොනිසිතත්ක. නාසේ පැවතන තන පවතින් නොනිසිිතත්ෙක. රසංජතලය ගැනන කතා කරන්නේ රුපාාවචර බ්‍රක්්මලෝක ನ ಲෝක ಿ ಸ ಲೋක ್ರತಲೋක ಿರ. ದವಪತ ತ ಸಿතಕ್ರಾತමක ෙන් ඕන ැತ එදිವ ඇති වැඩක් නෑ. ಸರಪවತන ತ සිතಕ්‍රಯಾත්මක ෙන් ඕන. මන තු ಸರරේ ඇති වැඩಗු නෑ. එ නාಮ ರೂಪದಕ ್ರಯವಲ್ಿිය ට ್ರිය රන්න ತಾಗ ස දේශන කරන්න ಮ ರಪದක ಿරುද්දයි. නාಮ රೂಪක නිරුද්දයි කි ಆತන ನරෝධ. ಶಾಯತನ ನಿರೋಧ ಪಸ್ಸ ನಿಧು ಪಶ್ವನೋಧ ವೇದನಾ ನಿಧೋ ವೇದನ ನಿಧ ತೋದ ತನ್ನ ನಿರೋಧ ಉಪದಾನದ ಬವನೋವನ ಜಾತಿ ಜಾತಿ ನಿರೋಧ ಜರಾಮರಣ ಶೋಕ ಪರಿದೇವದೋಮನಸ್ಸು ಉಪಾಯಸ ನಿ ಅವಸ ಆಯತನ ಯ ನಿರು ಅವಸಾನೆ නිනැ කියලා දේශනා කරන බුදුරජාණන් වන්ේ හරිද. හරි මේ එක හරි පැවැත්මකට ප්‍රිය කරනවනං ආස කරනවන ඇලුම් කරනවාන එයාැ එයා ප්‍රිය කරන්නේ එය ආස කරන්නේ දුකට. දුට කැමතිවෙන්නේ කෞද්ද. අපි කවුරුවත් දුකටැමතිනෑ කැමති මොකටද සැට එන සැපට කැමති යමේ කැත්නං මේ ආයතන හයේ නිරෝධයට නිරෝධ කරන්න මෝනේ. අවසන් කර්ඩෝනේ නැවත නොහට ගන්න තැනට පත්කරණ්ඩෝනේ නොහට ගන්න තැනට පත්කර්ඩන. අර කාමාශ්‍රව බවාශ්‍රව දිට්ටආශ්‍රව අවි්‍යාශ්‍රව කියනම සියලු ආශ්‍රවයන් අවසන් කරන්්ඩෝනි. තො ඒකනොත් කාමාස්ශ්‍රව භාශ්‍රව දිට්ටිය ආශ්‍රව කියන ආශ්‍රවයන් අවසන් වුනොත් අවි්‍යාශ්‍රව අවසන්. එන සියලු ආශ්‍රවයන් එතනින් අවසන්නංයට සංසාර ප්‍රෘත්තියක් නෑ සසර පැවත්මක් නෑ ඒ තමයි නිර්වාණය හෙවත් නිර්්බාන පරමන්සුකන් කිවන්නේේ නිර්්බාන පරමසක නිර්වාණයමයි උතුම්ම සැපේ කියලා කිවේ එනම් නොපැවත්මද සැප නොපැවත්ම සැප පැවැත්ම දුකයිඒනං ආශ්‍රවශ්‍යය කිරීම සඳහා වෙහෙසට හැබැයි අපිට අපි කොච්චර කිවත් මේ ආශ්‍රවශය කරන්න කියලාමනතන් චන්දරාගයා යින් කරන්න කියලා ්‍රනාව අයිං කරන්න කියලා අයින් කරන්නේ නැත්තේඇයි අයින් කරන්නේ නැත්ති අනවබෝධය නිසා. හරියටම අවබෝධයට ඇවිල්ල නැති නිසා. හරියටම අවබෝධයට ආවනං නියත වස්සයෙන්ම කාමශ්‍රව බවාශ්‍රව දිිට්ආශ්‍රව, අවි්‍යාශ්‍රව කියන මේ සියලු ආශ්‍රවයන් මනසින් අයින් කරන. ඒන තොනයි අයින් කරන්න තියන්නේ කාමාශව භාශ්‍රව දිිට්්‍යයාාශ්‍රව. ඒක්කම ගත්තුො දෙක ඇටි කල්ලා එකයි ඇලෙන සිත කාමාශ්‍රව කියන එඇලන සිත භවාශ්‍රව කියන ඇලෙන සිත දිට්්‍යආශ්‍රව කියන ඇලෙන සිත. එනගේ කරුණු ඒ ඇලෙන සිත අයිං කලොත් අවි්‍යාශ්‍ර වනය හොඳයි ධර්ම දේශන අවසන් කරනවා මේ ධර්ම දේශනාව සඳ අපින් බරදායකත්වය ඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහ මහනුවර ලෙව්ල පදිංචි පරාක්‍රමයකනායක ණ්ඩාරමහතාසාහ ස්වර්ණ එකකනයක මහමේ විසින් සද ඇති දායකත්වය දරා තිබෙනවා. දෙපාර්ශයම පරලෝ සපද්ධ අබර දෙමෝපියන්ටත් සහදර සෞෝදරියන්ටත් නෑදෑ හිත මිත්‍රාදීන්ටත් මෙම උතුම් ධර්මදානයෙන් චනිතවන්නා පුුණ්‍ය කුසලය. අනුමෝදන්ී සසුර දුක්කලවරවී උතුම් නිර්වාණවබෝධය පිණිසම මෙම කුසල් හහිතුේ වාවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ද ත් රම සහෝදර හෝදරියන්ට දරමුණන ුරන්ටත් සීරම ඥාති මිත්‍රාදීන්ට සකළ ලෝකිව ලෝකවා න්ටත් මේ කුසල් අනෝදන් ව නිදදුක් නි රෝග චිරචීවනය ැ සේවා. ගෞර නි දේ කෑනන් වහන්සේ නිදුක් නිරෝග චිරචීවනය ලැබේවා ප ර්ථනීය බෝධියක තු නිර්වාණ බෝධය පිසත්මේ ුසල ක්තිය. ේතු වාසනාවීවා කර ප්‍රාර්ථනා කරනවා. එනගේ ප්‍රාර්ථනාවන්. ල රොත්තු යා කාරේ මි්ට සිද්දවේවා කියන මෛත්‍රී සාගත සිතිින් ඒ පලො පපසිලු ඥාති මිත්‍රාදී සහිපත් කරගෙන. ඉදම්මී ඥා තිීන හෝතු කිතා හොතු ඥාතිෝ දම්මේ ඥ තිීනං හෝතු සුතා ොතු දම්මේ ඥාතිීනං හෝතු සුකිතා හොන්තු ඥතිෝ රැ කරගතන ප්‍රමාණ නි ක්තිය සියලු දෙවියන්ටත් අන ෝදන් කරන සියලු දෙවියෝත් මේ පින් අනු ෝදන් ේවා. දෙවියනුත්තුතු මූ නිවනිින්ම සැනසත්වා කියල දෙවියන්ට පින්දෙමු. ආකා සට්ටාචබුම් මට්టා දීවානාගාමහිද්දිිකා, පංഞන්තං අනු මෝදිත්වා චිරන් රක්කං තුළෝක සාසනං ආකාසට්టාචබුම් මට්టා දීවානාගාම හිද්දිිකා. පංඥන්තං අනුමෝදිිත්තා චිරන් රක්කංතු දේශනං ආකාසට්ටාචබුම් මට්ටා දීවානාගාමෛද්දිිකා. පං්්‍යන්තන් අනුමෝදිිත් තා්චිරන් රක්කංතුමන් පරන්ති. අවසාන වසයෙන් රැස්කරගත්තානන් ත ප්‍රමාණ පනිශක්තියන්. ඔබ අප සෑම දෙනාටම මේ සංසාර දුකෙන් නිදහස්සීම පිණිසම හේතුවාසනාවේවා කියලහිතාගෙන සාදුකයන්. සිරු දෙනාට මාසිර්වාද කරනවා අභිවාදනශීලිස නිච්චංවතාපචායිනෝ. සථරෝ දම්මාවඩ්ඩන්තියායු වන්නෝසුකං බල ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනි බානසම්පත්ති ඉමිනාතයේ සමිච්චතු සෑම දෙෙනටම තෙරුවන්සරණයි දේශක්හයෝ නිප්පානන්